තරඟදානමක් කියන්නේ දඬුවමක්. හැබැයි මේ දඬුවම ශකීබ් බල්හසන්ට නම් එච්චරටම දැනෙන්නේ නැතුව ඇති. ICC විසින් පනවලා තිබෙන දූෂණ විරෝධී පනතට එරෙහිව ක්‍රියා කරපු හින්දා ශකීබ් බල්හසන්ට වසර දෙකක තරඟ තහනමක් පනවන්න ICC ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ වසරක අත්හිට වූ තරඟ තහනමක් සමගින් කොහොම වුණත් මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් බල්හසන්ගේ තරඟ තහනම් කාලය ඇතුලේ මුළු ලෝකෙම ක්‍රිකට් අඩපණ වෙච්ච හින්දා ශකීබ් බල්හසන්ට නම් මේ තරඟ තහනම එතරම්ම දැනුනේ නැහැ. ඒ වගේම මේ තරඟ තහනම අතර වාරයේ ශකීබ්ගේ පවුලට අලුත් සමාජිකයෙක් එකතුණා. මෙන්න මේ වගේ සුභාරංචි ගොඩක් එක්ක මේ දඬුවම් කාලය ඇත්තටම ශකීබ් බල්හසන්ට නම් නිවාඩු කාලයක් වගේ දැනෙන්න තිබේ. කොහොම වුණත් ශකීබ් බල්හසන්ගේ මේ වසරක තරඟ තහනම පසුගියදා නිමාවටපත් වුණා. ඉතින් මෙතනින් ඉදිරියට මේ සුපිරි තුන්නිරියව් ක්‍රීඩකයාව ක්‍රිකට් ප්‍රේක්ෂක අපිට නැවතතාවක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී දැක ගන්නට පුළුවන්. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් මේ දිනවලදී ක්‍රියාත්මක වෙන IPL තරඟ වාරේ පසුගියදා රාජස්ථාන් රොයල් කණ්ඩායමට එරෙහිව අගනා අර්ධ ශතකය රැස් කරගත්තා. කොහොම වුණත් ක්‍රිස් ගේල්ගේ ශතකය ඔහුට මගහැරුණේ 1 ලකුණකින්. ලකුණු 99කට ක්‍රිස් ගේල්ව දවා ගැනීමට සමත් වුණේ ජොෆ් රාජ. මේ ශතකයේ අභ්‍යසම දැවීගේ කනගාටුව හින්දා ක්‍රිස් ගේල් ඒ අවස්ථාවේදී තමන්ගේ පිත්ත පොළවේ ගහලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ක්‍රීඩා පිටිය මැත්තේ කේන්ති ගත්ත හින්දා ක්‍රිස් ගේල්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ තරඟ වැටුපෙන් 10% වන්දි මුදලක් ගෙවන්න. 2020 IPL තරඟ වාරයේ ක්‍රීඩා කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඉසුරුදාන. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායමට ක්‍රීඩා කරන මේ ඉසුරුදාන් තිලකරත්න බැංගලෝ ක්‍රීඩා සමාජයේ YouTube නාලිකාවේ ක්‍රියාත්මක වන බෝල් ඩයරිස් කියන වැඩසටහනට තමන්ගේ සම්මුඛ සාකච්ඡාවක් පසුගියදා ලබා දීලා තිබුණා. මේ සම්මුඛ සාකච්ඡාවේදී ඉසුරු තමන්ගේ ක්‍රීඩා දිවිය ආරම්භ කරපු විදිය ඔහු මුහුණු දුන් දුෂ්කරතා ගැන විස්තර කරලා තිනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ දුෂ්කරතාවන්ට මුහුණ දෙද්දී මහේල ජයවර්ධන කුමා සංගකාර ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තමන් ගැන විශ්වාසිත වූ ආකාරය තමන්ට උදව් කරපු ආකාරය ඉසුරු මෙහිදී මතක් කරලා තිනවා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුණාට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්. ශ්‍රී ලාංකිකයෙක්ගේ හද ගැස්මක බැඳලා තියෙන මේ ක්‍රිකට් හින්දා ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ක්‍රිකට් රසිකයන්. ක්‍රිකට් වලට ආදරය කරන පිළියන්දල ප්‍රදේශයේ තරුණෙක් පසුගියදා නොයන ගමන් යන්නට ගියා. ඔහුගේ පවුල, ඔහුගේ මිතුරන් මේ ක්‍රිකට් වලට ආදරය කරපු තරුණයාට අවසන් ගෞරව දක්වපු අපූර්ව ආකාරයයි මේ. ක්‍රිකට් වලට ආදරය කරපු මේ තරුණයාට හතරවටේ අපිත් ප්‍රාර්ථනා කරනවා සුබ ගමන් කියලා.